සාමාන්‍ය සමයේ විසවන සතිය අඟහරුවාදා පළමුවන කියවීම එසකීල් දිවස් ප්‍රසාදතුමාගේ පොතෙන්ගත් පාඨයේ 28 වන පරිච්ඡේදයේ 1 සිට 10 දක්වා සම්දානන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළසේක මානුෂී පුත්‍රය මහෞත්තම දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදාරනසේකයි තේර්ගේ අධිපතියාට කියන්න නුඹ දෙවි කෙනෙකු නොව මිනිසෙකු වන නමුත් නුඹේ සිත උඩඟු වී මම දෙවි කෙනෙක් මී මුහුද මැද දෙවි කෙනෙකුගේ ආසනියේ වැඩ හිඳිමි කියමින් නුඹ දෙවිඳුන්ට සමානයි සිතන්නේය නුඹ දානියෙල්ට වඩා ප්‍රඥාවන්තයයිද නුඹෙන් කිසි රහසක් සංවන්නට බැරියයිද නුඹ සිතන්නේය නුඹේ ප්‍රඥාවෙන්ද නුඹේ නුවණින්ද නුඹ සම්පත් උපදවාගෙන රන් රිදීද ලබා නුඹේ ගබඩාවල තබාගත්තේය නුඹේ ප්‍රඥාවේ මහත්කමින් නුඹේ වෙලඳාම කරන කොටගෙන නුඹේ සම්පත් නුඹ වැඩි කරගෙන සිටින බැවින් නුඹේ සම්පත් නිසා නුඹේ සිත උඩඟු වී තිබේ. එබැවින් මහෞත්තම දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදාරනසේක. නුඹ දෙවි කෙනෙකු මෙන් ඥානවන්තයයි සිතන බැවින් බලන්න මම ජාතින් අතරෙන් ඉතා භයානක විදේශිකයන් නුඹට විරුද්ධව පමුණුවන්නෙමි. ඔහු නුඹේ අපූර්ව ප්‍රඥාවට විරුද්ධව තමන්ගේ කඩෝ ඇදනුඹේ දීප්තිය කිලිටු කරනු ඇත. ඔවුන් නුඹ මිනී වලට පමුණවනු ඇත. මරුම් කන අය මරණු ලබන ලෙස නුඹ මුහුද මැදදී මැරිනු ඇත. නුඹ දෙවි කෙනෙකු නොව නුඹ සතුරන් අතට අසු වී හුදෙක් මිනිසෙකුව සිටින නමුත් නුඹව මරා දමන්නන් ඉදිරියේහි මම දෙවි කෙනෙක් මී එවිටත් නුඹ කියා සිටින්නේහිද අචර්ම චේතිතයන් මෙන් නුඹ විදේශිකයන් අතින් මැරුම් කන්නේහිය මන්ද මම එසේ කියමි මෙසේ වදාරන්නේ මහෞත්තම දෙවි ස්වාමින් වහන්සේය දේව වාක්‍ය එසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා සුවිශේෂක මතය තෙමා විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය මතය 19 පරිච්ඡේද 23 සිට 30 දක්වා ජේසුස් වහන්සේ ශ්‍රිය ශාවකයන්ට කතා කොට සැබෙන්න මම ඔබට කියමි තනබේතුයකට දෙවියන් වහන්සේ රාජ්‍යයට ඇතුල් වීම දුෂ්කරයි. යලිත් මම ඔබට කියමි. ධනබේතුයකට දෙවියන් වහන්සේ රාජ්‍යය ඇතුල් වීමට වඩා ඔටුවේකට ඉඳිකටු මලින් රිංගා යාම පහසුයි වදාළසේක. ශ්‍රාවකෝ ඒ අසා අතිශයම අවිතවි. එසේනම් ගැළවීම ලැබිය හැක්කේ කවරකටද ඇසුව. ජේසුස් වහන්සේ උන් දෙස බලා මිනිසුන්ට නම් මෙසේ කළ නොහැක. ඒ දෙවියන් වහන්සේට සියල්ල කළ හැක්කේ වදාළසේක. එවිට පේදුරු කතා කරමින් බලන්න අපි නම් සියල්ල අතහැර දමා ඔබ අනුආවෙමු. ඒ හේයින් අපට කුමක් ලැබේදයි උන්වහන්සේගෙන් ඇසීය. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළසේක. සැබෙන්න මම ඔබට කියමි. මතු අතිවන නව යුගයේදී මනුෂ්‍ය පුත්‍රයාණන් මහිමානිතව සිංහාසනයේ වැඩ සිටින කල මා අනුගාමික වූ ඔබත් ඊශ්‍රායල් ගෝත්‍ර 12 විනිශ්චය කරමින් සිංහාසන 12ක් පිට හිඳුන්වුද. ඇරත් මාගේ නාමය නිසා ගේදොර හෝ සෞරන් හෝ සොයිරන් හෝ පියා හෝ මව හෝ දූපුතුන් හෝ ගම්බීම් හෝ අතහැර කවරෙකු වුවද ඒ වෙනුවෙන් සිය ගුණයෙන් ලබන්නේ සජාතන ජීවිනේද හිමි කරගන්නේ ඒත් ප්‍රථමය ගෝ දෙනෙක් අන්තිමයෝද අන්තිමය ප්‍රෝධනෙ ප්‍රථමයෝ දෙවන්නෝය සුවිශේෂ වාක්‍යය එසේය ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා